ලී ප්‍රභාකරන් නැමැති අමානුෂික ත්‍රස්තවාදියාගේ නායකත්වයෙන් ආරම්භ වූ LTT සංවිධානය මෙරට තුල ක්‍රියාත්මක වූයේ අහිංසක ජනතාව පූජ්‍ය පූජක පක්ෂය සහ ප්‍රභූන් ඉලක්ක කරගත් ඝාතන සංහාර රැසක් සිදු කරමින් තම ඊළම වෙනුවෙන් යාපනය ප්‍රදහාන කරගනිමින් අහිංසක ජනතාව පලිහක් බවට පත් කරගත් එම අමානුෂික LTTE ත්‍රස්ත නායකයා ඇතුළු ත්‍රස්තවාදීන් මෙරට තුල වසර 30ක් පුරා සමස්ත ජනතාවගේ නෙතට කඳුලක් එක්කලා එම ජනතාවගේ වේදනාබර කඳුළු වලට තිත තබන්නට 2005 වසරේ මෙරට බලය තමා අතටගත් එවක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සේනාධිනායකත්වයේ යටතේ සහ හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ මෙන්ම රණ බිමේ සිටි සෙබළුන් දිරිගන්වමින් නිවැරදි නායකත්වයේ ලබා දෙමින් මෙරට ප්‍රථම ෆීල්ඩ් මාෂල්වරයා බවට පත්වෙමින් ගෞරවය දිනාගත් එවකට යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දිවි දෙවෙනි කොට මාතෘභූමිය රැක ගැනීමට එකමින් පෙළ ගැසුණා එම ත්‍රිත්ව නායකත්වයට දැවැන්ත සවියක් වෙමින් මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා නෞක හමුදාපති අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සහ පොලිසිය මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ අනදෙන නිලධාරී රියා අඩ්මිරාල් සරත් වීරසේකර යන මහතුරුන්ගේ නායකත්වයේ යටතේ අනුසක පතුරුවමින් LTT ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගත් බොහෝ ප්‍රදේශ අංගලෙන් අංගල තමා නතු කර ගන්නට රණබිමේ ගුවන් ගැබේ සහ සයුරු තිරේ සිට මෙරට නිදහස වෙනුවෙන් රණවිරුවන් සටන් වැදුණා. එම එඩිතර නායකත්වයන් යටතේ ත්‍රිවිධ හමුදා විසින් නැගිනහිර පිහිටි මාවිල්ලා රුසරව්වත් තොප්පිගල පිහිටි LTT කඳවුරත් අත්පත් කර ගනිමින් යුද ජයග්‍රහණයේ ප්‍රථම පියවර තැබීමට කටයුතු කළේ තම මව්බිමේ ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් මැනවින් ඉටු කරමින් යුද ජයග්‍රහණයේ වෙනුවෙන් පියවරින් පියවර ඉදිරියට ගමන් කළ අභීත රණවිරුවන් තම සගයින්ද අහිමි කර ගනිමින් මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සිත් තුල තිබූ ත්‍රස්ත බිය නැති කර දැමීමට ක්‍රියා කළේ ලොව හොඳම මා ශ්‍රී හමුදාව මෙරට හමුදාව බව ලොවටම පසක් කරවමින් නොසැලී ඉදිරියට ගිය ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් යුද්ධයේ අවසන් කාලයේදී වේලුපිල්ලේ ප්‍රවහකර නැමැති ම්ලේච්ඡ ත්‍රස්ත නායකයා සහ ඔහුගේ සගයින් නන්දිකඩාල් ප්‍රදේශයේ කුඩා බිම් කඩකට කොටු කිරීමට සමත් වුණා. එම ත්‍රස්ත නායකයා මිනිසුන් පලිහක් ලෙස භාවිත කරමින් තම අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කළත් රණවිරුවන් එක්ව 2009 මැයි මාස 18 වනදා එනම් අදවන් දිනක නන්දිකඩාල් කලපුවේදී එම ම්ලේච්ඡ ත්‍රස්ත නායකයා ඇතුළු ඔවුන්ගේ බියගුළු සගයින්ගේ ඉරණම සහ මුලින්ම අවසන් කළා. එලෙස නන්දිකඩාල් කලපුවේදී එම අවසන් සටන මෙහෙයවූයේ එවක මෙරට යුද හමුදාපති ලෙස කටයුතු කළ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් එවක ගජබා රෙජිමේන්තුවේ 58 වන සේනාංකයේ අනදින නිලධාරී ලෙස කටයුතු කළ වත්මන් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ එවක ගජබා රෙජිමේන්තුවේ 53 වන සේනාංකයේ අනදින නිලධාරී ලෙස කටයුතු කළ වත්මන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නයන් මහත්වරුන්ගේ සේනාංක ඇතුළු තවත් සේනාංක කිහිපයක් මොහොත දෙබැ කරන අහස පොළොව සිඹින රටට සිටෙහි පුදන ලේන් මසින් සදුන මව්පියන්ට දරුවන් අහිමි කළ දරුවන්ට මව්පියන් අහිමි කළ ත්‍රස්තවාදයේ නම් අකුරු 6 නැවත මෙරට තුල නොයසීවායි අපි ප්‍රාර්ථනා කරමු. තවද අප වෙනුවෙන් එඩිතරව රණබිමට පිවිසි ඇතම් රණවිරුවන් අදටත් ආබාධිතව සිටියත් ඔවුන් මෙරටට කළ සේවය කියා නිම කළ නොහැකි. ත්‍රස්තවාදය මෙරටින් තුරන් කළ රණවිරුවනි ඔබ ජන හදවත් තුල සදා අමරණීයයි. අපෙන් එකකීමේ මිනිසා මේ මිනිසා
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.